ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී අපි දන්නවා නොයෙකුත් දේශපාලන පක්ෂ මේ මොහොතන විට විවිධ මඩ ප්‍රචාරයන් එල්ල කරමින් ශ්‍රී ලංකාව පොච්චන පෙරමුණට චෝදනා එල්ල කරමින් පවතින වෙලාවක් අපි කියන්න ඕනේ හැම කෙනෙකුටම ශ්‍රී ලංකාව පොච්චන පෙරමුණ කියන්නේ මිනිමර්ලා හොරකම් කරලා දේශපාලන බලය ගොඩනගා ගන්න හදපු ඒ වගේම රටේ ජනතාව රවට්ටපු පක්ෂයක් නෙවෙයි. අපි හැමදාම රටේ මහ ජනතාවගේ සුභසිද්ධිය රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී හිටපු නායකයෝ හිටපු ඒ වෙලේ වැඩ කරපු නායකයන් හිටපු පක්ෂයක සමාජ උප විදියට අපි අද මේ ජනාධිපතිවරණය සඳහා එන පාර්ලිමේන්තු මැතිවරණය හෝ ජනාධිපතිවරණය සඳහා ශක්තිමත්ව මූණ දෙන්න අපි ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා අපි රටේ ජනතාවට කියන්න ඕන මේ මැතිවරණ ව්‍යාපාරේ පටන් ගත්තම අද දේශපාලන පක්ෂ ගොඩාක් චෝදනා එල්ල කරනවා වගේම සමහර දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශයන් එළි දක්වනවා අපි දැක්කා. සමහර කතිකයෝ තමන්ගේ පක්ෂයේ අනාගතයේ මොනවද කරන්න කියලා දැක්කා. අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත මැතිතුමා කියනවා එක අවස්ථාවක මැයි දින පෙළපාලි තිබුණු රැස්වීමක අපි රටේ අධිකරණ බලය ගමේ ඔබට එයාලගේ පාක්ෂිකයොන්ට නීතිය පසනදීමේ සඳහා අවස්ථාව දෙනවා කියලා. ඉතින් අපිට දැක්ක දැන් මම අපි ඔබතුම වහන්සේලා දකින්න ඇති ඊයේ පෙරේදා බුලත් සිංහල ප්‍රදේශයේ සජබේ අපේක්ෂකයෙකුට ඔහුගෙත් එක්ක මාලිමාවේ ගමේ ඔය කියන නීතිය විසඳන්න කියන මාලිමාවේ ගමේ සහෝදරයෙක්ගේ මාමා කෙනෙක් මැයිපෙළපාලට එක්ක ගියා කියලා ගෙදරට ඇවිල්ලා ගහලා අද රෝහල් ගත කරලා තියෙනවා. ඉතින් අපි කියන්න ඕන රටේ මිනිස්සුන්ට ඔන්න ලාල්කාන්තලා කියන ගමේ අධිකරණ බලය මේ රටේ අධිකරණයක් තිබුණා. මේ රටේ අධිකරණයේ නඩුහන ක්‍රියාදාමයක් තිබුණා. පොලිසිය පැමිණිල්ලක් බාරගත්තම පැමිණිල්ල ඉදිරිපත් කළා. පොලිසිය ඒ ගැන පරීක්ෂණ පවත්වලා උසාවියට කරුණු දැක්වුවාම උසාවියේ නඩුව කතා කරලා ඒකට අදාළ දඩුවම් කරනවද ඒ අයට ඇප දෙනවද නැත්නම් නිදොස් කොට නිදහස් කරනවද කියලා මේ රටේ අධිකරණ පද්ධතියක් තිබුණා. මම හිතනවා ඒ සියල්ලම හැල්ලුවට ලක් කරමින් ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ අතීතයේ තිබුණු නඩු අහපු ක්‍රමයේ කරන්න. කිරි දෙන අම්මා රෑට ලයිට් එක දැම්මා නම් අපි දැක්කා පියුරුව කපාගෙන ගිය යුගයක් තිබුණා. ඉතින් ඡන්ද දාන්න ගිය පළවෙනි ගිය මිනිහට වෙඩි තියන යුගය දැක්ක අපි අත කපනවා දැක්කා. ඒ වගේම තමන්ගේ මතයට අවනත නොවෙච්ච මිනිස්සුන්ගේ බෙල්ල කපලා වැටේ ගහනවා දැක්කා. හැබැයි ඒ ඔවුන්ගේ අධිකරණ බලය ඒ ජනතා විමුක්ති පෙරමුණ රට පාලනය කරනකොට මේ රටේ තියෙන අපි හැමෝම ගරු කරන නීතිය විසඳ ගන්න රටේ පොඩි මිනිහාගේ ඉඳලා මහ මිනිහා දක්වා යන අධිකරණය හැල්ලුවට ලක් කරමින් කරපු ප්‍රකාශය අපි හිතුවා ඒක නිකන් ප්‍රකාශයක් විතරයි කියලා. හැබැයි අද අපි දැක්කා ගුලත් සිංහලදී ඒක ගමේ අධිකරණ බලය අද ක්‍රියාත්මක කරනවා දඬුවම් කරනවා. හැබැයි එතකොට මේ වගේ තැනකටද මේ රට ඇරයි යන්න සමහර නායකයෝ කතා කරනකොට ඒ වෙනුවෙන් පෙනී හිටින අයට අපි අහන්න ඕන ඒ කාරණේ ගැන උම් එකකද කියලා. අපි විශේෂයෙන් ගත්තොත් දැන් ජනතා විමුක්ති පෙරමුණේ NPP එකේ අපි දන්නවා කණ්ඩායම් දෙකක් ඉන්නවා. මතවාද දෙකක් තියෙනවා. ඔවුන් ක්‍රියා කරන විදිය දෙකක්. දැන් හරණේ අමසූරිය වගේ මන්ත්‍රීවරු ආවේ ජාතික ජනබල වේගයෙන් මේ රටේ නීති ආරක්ෂා කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා ඒක තුල අනාගතයේ මේ රට ගොඩනගනවා කියලා. හැබැයි තමන්ගේ පක්ෂයේ ජේෂ්ඨ නායකයෝ කියනෝ නම් අපි අධිකරණ බලය අපේ පාක්ෂිකයෝගේ අතට දීලා ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියලා අනාගතයේදී අපි හරණේ අමරසූරිය මැතිණියකින් අහනවා. ඔබතුමිය වගේ උගත් බුද්ධිමත් නායිකාවක් NPP එකේ ඉන්න මේ වගේ වලට දෙන උත්තර මොනවද කියලා. ඔබතුමිය මොනවා කිව්වත් තමන්ගේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ ඔවුන් ළඟ තිබුණු නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඔවුන් ළඟ තිබුණු වැඩ කිරීමේ ක්‍රමවේදය ඔව් ඒවුන් සමහර කියනවා ඔව් අපි අනාගතයේ වුණු මිනිස්සු මරනවා. අපි අපිට විරුද්ධව මේ ජනතාව බලය දෙන්නේ මේවා පාලනය කරන්නත් එක්ක කියලා. හැබැයි අපි ඉතිහාසය අරන් බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට 69 ලක්ෂක ජනවරමක් හම්බුණා. හැබැයි ජනාධිපතිවරයා මරන්න තමන්ගේ ජනාධිපති මන්දිරේ වට කරපු වෙලාවෙත් ඔහුව මරන්න හොයන වෙලාවෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ නීතිය තමන්ට ජනතාව දුන්න බලය හැබැයි තමන්ගේ බලපෑම වෙනුවෙන් පාවිච්චි කරේ නැහැ. මේ රටේ වැරදිලා හරි එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මරන්න එන මිනිස්සු ඒ එක මිනිහෙකුට හරියම් කරදරයක් වුණා නම් එක උණ්ඩයක් පත් වුණා නම් අද අපිට කියන්නේ රාජපක්ෂරු මිනිමරුව කියලා. හැබැයි තමන් මරන්න එන බව දැන දැන මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ රටේ ජනාධිපතිවරයාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක වෙඩිල්ලක් පත්තු නොකර ඒ තමන්ගේ ජනතා විරෝධය තිබුණු මොහොතේ ඒකට ගරු කරලා තමන්ගේ තනතුරු ඇතෑරියා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ එහෙම නෙවෙයි
අපිට මේ රටේ මිනිස්සු බලය දෙන්නේ ඕන දෙයක් කරන්න. උද්ඝෝෂණය කරනවා නම් ඒක මැඩපවත් ගන්න. කවුරු හරිව ඝාතනය කරන්න ඕන නම් හිරේ දාන්න ඕන ඒක කිරීමේ නීතිය ඔවුන්ට ජනතාව දෙනවා කියලා ඔවුන් මේ මොලතේ එලිපිට කියනවා. ඒක නිසා මම රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලනවා මේ වගේ ඊටාම භයානක තැනක් එලිපිට කියද්දි බලය ලැබෙන්න කලින් කියද්දි බලය ලැබෙන්න කලින් ක්‍රියාත්මක වෙද්දි ඒකට විරුද්ධව ක්‍රියා කිරීමේ බලය මේ රටේ මිනිසුන්ට තියෙනවා. ඉතින් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලටත් මේ සම්බන්ධයෙන් කටයුතු කරයි කියලා හිතනවා.